අතර ගැටලුවක් ඇති වෙලා ඉන්නවා. කවුද ඒ? කවුද ඒ කියන්නේ දැන් තමයි මම ඇහුවේ. එහෙම එකක් නැන්නේ. නෑ ඒක ඒක නිකන් ලොකුවට හයිලයිට් කරන්න හදනවා. ඒක ඔබතුමා එක බලාපොරොත්තු කිසිසේත් එහෙම දෙයක් නෑ. ඒ සම්පූර්ණ විකෘතියක්. ඔය හිතාමතා හදන ප්‍රවෘත්තියක් කිසිසේත් මෙහෙම එකක් නෑ. අපි මාලිමාව අපි එකට ආරක්ෂක තත්ත්වය ඉතාම ශක්තිමත්ව අපි හදලා තියෙනවා. කිසිදු ආකාරයක බියක්සකක් ඇති කරගත යුතු නැහැ. විදේශීය සංචාරකයන්ට යම් අනතුරක් වෙයි කියන පණිවිඩයක් තමයි අපිට ආවේ. ඒක ආපු වෙලාවින්දලම අපි සියලුම ආරක්ෂක විධිදාන ශක්තිමත්ව ස්ථාවර කරා. ඒ නිසා දැන් කිසිදු ආකාරයකට බියක්සකක් ඇති කරගත යුතු නැහැ. කටකතා හෝ විවිධ ප්‍රචාරවලට අහුවෙන්න එපා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් රටේ තත්ත්වය ශක්තිමත් ස්ථාවරයි. ආරක්ෂක තත්ත්වය ඉතාම ශක්තිමත්ව තියෙනවා. ඒ වගේම සංචාරකයන්ටත් නිදහසේ සංචාර කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් අපි දැන්ට ඇති කළ දැන් ඇති කළා තියෙනවා. යම් ප්‍රචාරයේ තියා දින වාගයක් අහවල් දවසේ 28 වෙනකන් මේව දින වාගයක් මේ ප්‍රහාරයක් වෙනවා. ඒ කියන්නේ දෙයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඊශ්‍රායල් ජාතිකයන් මේ ඔක්තෝබර් මාසයේ මේ අග වල ඒගොල්ලන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. ඉතින් ලංකාවේ තැන් කීපයක ඒ සඳහා ඒකරාශි වෙනවා. ඒකත් එක්ක තමයි මේ ඔක්තෝබර් මාසයේ අග දින පිළිබඳ වාර්තා වුණේ. අත්තඩංගුඩ ගත්ත තුන්දෙනාගෙන් ප්‍රශ්න කරමින් යනවා, පරීක්ෂණ කරමින් යනවා. ඒ අයගෙන් මෙතෙක් එවැනි දෙයක් කිරීමට ඔවුන් මැදිහත් වෙනවා කියන විශාල තොරතුරක් ලැබිලා නැහැ. නමුත් යම් යම් පරීක්ෂණ කටයුතු ප්‍රශ්න කිරීම කරගෙන යනවා. මේ දින දෙක තුන අවසන් වෙනකොට ඒ තත්ත්වය ඉවත් කරගනි. අපි හිතනවා අර ඔබ කිව්වා වගේ ඔක්තෝබර් මාසේ ඒ දින කීපයක් පිළිබඳ තමයි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු තිබුණේ. ඒ දවස් කික ඉවසුනාන් පස්සේ මේ තත්ත්වය පහව යනු. නෑ එහෙම වෙලා නැහැ. ඊශ්‍රායල් ජාතිකයනුත් මීට දවස් දෙකකට කලින් ලංකාවට අලුතෙන් ආවා. එසේ ඒ සංචාරකයන්ගේ පැමිණීම නතර කිරීමක් වෙලා නැහැ, අඩුවීමක් වෙලා නැහැ. සංචාරකයන් සුපුරුදු පරිදි පැමිණි. පාස්පෝර්ට් දැන් පහුගිය කාලේම පාස්පෝර්ට් නැතුව හිටිය නිසා ගොඩක් අය පාස්පෝර්ට් ගන්න දැන් එන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා එතන ගොඩක් තදබදයක් ඇති වෙලා තියෙනවා. මොකද කාලයක් තිස්සේ ඉඟියක් පැවතිච්ච නිසා ටික කාලයක් මේ තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. මොකද තව පාස්පෝර්ට් ගණනාවක් එන්න තියෙනවා. ඒ ටික එනකොට මේක යනවා. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලබල වෙන්න එපා. අත්‍යවශ්‍යම හදිසි කටයුත්තක් සඳහා පාස්පෝර්ට් ගන්න විතරක් එන්න. මොකද ඔබට පාස්පෝර්ට් අනිවාර්යයෙන්ම ලබා දෙන්න දැන් පාසුකම් සැලසිලා තියෙනවා. පාස්පෝර්ට් තව තොග කීපයක් අවස්ථා කීපෙදීම ලංකාවට එනවා. ඒකට නම් මම උත්තර දෙන්නේ නැහැ. කිසි තේරුමක් නැහැ. දේශපාලන වශයෙන් අනාත්තර වෙච්ච අනාත වෙච්ච අය කියවන දේවල්ට උත්තර දෙන්නේ නැහැ. තේරුමක් නැහැ. කවුද ඒ? කවුද ඒ කියන්නේ දැන් තමයි මම ඇහුවේ. එහෙම එකක් නැන්නේ. කිසිසේත් එහෙම දෙයක් නැහැ. ඒ සම්පූර්ණ විකෘතියක්. ඔය හිතාමතා හදන ප්‍රවෘත්තියක්. කිසිසේත් එහෙම එකක් නැහැ. අපි මාලිමාව අපි එකට. බලමු අපි ඉස්සරහට. තව ගොඩක් අපරාධ කරපු අය, හොරකම් කරපු අය ඉන්නවා. ඒ සියලු දෙනාටම එරෙහිව නීති ක්‍රියාත්මක වෙනවා. අපිට කවදාවත් බිය කරන්න උවමනාවක් නැහැ. ඇත්ත චෝදනා තියෙනවා නම් ඒ චෝදනා වලට අදාළව අපි නීති ක්‍රියාත්මක කරනවා. ඡන්ද ගන්න බලාගෙන අපි මේවා කවදාකවත් කිව්වෙත් නැහැ, කරන්නෙත් නැහැ. ඇත්තටම මේ රටේ හොරකම වංචාව දූෂණය නාස්තිය නවත්තන්න ඕනි. අන්නේ අර්ථයෙන් අපි මේක කරන්නේ. ඒ ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඕව කියලා ඒව නවත්ත ගන්න බෑ. ලොකු චෝදනාවක් තියෙන ආණ්ඩුවට දිනෙන් දින ණය ගන්නවා රජය ගෙනියන්න කියලා. ඒ චෝදනාව දැන් පිළිතුරු දෙනවා නේද? ආණ්ඩුව ණය අලුතෙන් ගත්තේ නැහැ. ඉතින් පැහැදිලිවම මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත්
එවගේම බැඳුම් කර කාල සීමා ඉකුත් වෙනකොට ඊට සමානුපාතිකව චක්‍රාකාරකව ඒවා මිලදී ගැනීම සිද්ධ වෙනවා. එයන අලුතෙන් කිසිදු රටකින් කිසිදු ආයතනයකින් අපි ණය ගත්තේ නැහැ. දැනට එහෙම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. මේ කොහොමත් සංක්‍රමණීය කාලයක් මැතිවරණයෙන් පස්සේ අලුත් ආණ්ඩුවක් පිහිට වෙනවා. මීට වඩා ශක්තිමත්ව අපිට එතකොට මේ කටයුතු කරන් යන්න පුළුවන්. බහුතර ශක්තිමත් බලයක් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව අපිට ලැබෙනවා. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. අපි බලමු මේ ලැබිච්ච තොරතුර ඇත්තද සාවද්දද කියන ප්‍රශ්නෙත් තියෙනවා. යම් තොරතුරක් ලැබිච්ච එක මත අපි ආරක්ෂක විද්‍යාන ශක්තිමත් කරා. නමුත් ලැබුණයි කියන තොරතුර ඇත්තටම එහෙම එකක්ද නැත්නම් ව්‍යාජයක්ද කියන එකත් අපි පරීක්ෂා කරනවා.